මම වෙනද වගේම අදත් ආවා ඔයාලට රසවත් රෙසිපියක් අරගෙන. අද අපි හදමුද පොලොස් කට්ලට්. මම පොඩි කාලේ මගේ ආච්චි අම්මා මට මේ පොලොස් කට්ලට් එක හදලා දුන්නා. ඒ රස තාම මතකයි. මං හිතුවා ඔයාලට ඒ රසම රස පොලොස් කට්ලට් එක හදන විදිය කියලා දෙන්න. එහෙනම් අපි බලමු කොහොමද මේ රස රෙසිපි එක හදාගන්නේ කියලා. අපිට මේකට ඕනි වෙනවා හොඳට තඹගත්ත පොලොස්, ඒ වගේම තඹගත්ත අලගිරි දෙකක්, ඊළඟට තඹගත්ත ලින්න මාළු ටිකක්, හීනියට කපාගත්ත ලුණු ගෙඩියක්, හීනියට කපාගත්ත අමරිස් කරල් හතරක්, හීනියට කපාගත්ත කරපිංචා අමුරක්, අලුත කොටාගත් ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු සහ ලුණු කුඩු ඕන වෙනවා. මුලින්ම මෙන්න මේ විදියට තඹගත්ත පොලොස් කැබලිවල පොතු අයින් කරගන්න. ඒ වගේම පොලොස් කැබැල්ලේ මැද නාර ටිකක් ඉවත් කර ගන්න ඕනි. ඊළඟට පොතු ඉවත් කරගත් පොලොස් කැබලි ටික මෙන්න මේ විදිහට සිහින්ව කපා ගමු. අද මම ඔයාලට මේ කියලා දෙන රෙසිපි එක ඉතා ඉක්මනින් හා පහසුවෙන් හදා ගන්න පුළුවන්. දැන් ඊළඟට අපි තඹගත අලගිරි දෙකත් කපාගෙන ඉමු. ඊළඟට අපි මේකට දාගමු තඹගත ලින්න මාළු ටික, තව සිහින්ව කපාගත් ලුණු ගෙඩිය, ඒ වගේම සිහින්ව කපාගත් අමිරිස් කරල් හතර, ඊළඟට සිහින්ව කපාගත් කරපිංචා අහුර, තව ගම්මිරිස් කුඩු මේස හැන්දා, මිරිස් කුඩු තේ හැන්දක්, ඒ වගේම ලුණු තේ හැන්දකුත් දාගෙන මෙන්න මේ විදිහට අතින් හොඳින් මිශ්‍ර කරගන්න. මෙන්න මේ විදිහට මිශ්‍රණය හදාගන්න ඕනි. දැන් මේ හදාගත්ත මිශ්‍රණය අපි තෙම්පරාදු කරගමු. ඇතිලියක් ලිපේ තියාගෙන මම එකට තෙල් මේස හැන්දි දෙකක් දාගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට සූදුරු තේ හැන්දි භාගයකුත්, කපාගත් සුදු ලුණු මේස හැන්දකුත්, කපාගත් ලුණු මේස හැන්දකුත් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊළඟට මං අබ තේ හැන්දි භාගයකුත් එකතු කරගන්නවා. දැන් මේ ටික අපි හොඳින් තෙම්පරාදු කරගමු. ලුණු වල පැහැ වෙනස් වීගෙන එනකොට අපි හදාගත්ත පොලොස් මිශ්‍රණය මේකට එකතු කරගමු. විනාඩි 2ක් මේ විදිහට තෙම්පරාදු කරගෙන අපි ලිපෙන් ඉවතට අරගමු. මිශ්‍රණය ටිකක් නියුණගින් පස්සේ මේ ප්‍රමාණයේ කොටස් අරගෙන අතින් රවුම් කරමින් ලස්සනට බෝල හදාගන්න. සාදාගත් කට්ලට් බෝල දැවටීම සඳහා අපි බැටර් එක සූදානම් කරගමු. මං මෙතන පිටි කෝප්පයක් අරගත්තා. ඒකට ලුණු තේ හැන්දි භාගයක්, කහ කුඩු තේ හැන්දි කාලා, මිරිස් කුඩු තේ හැන්දා දාගෙන අපි මේ ටික හොඳින් ඉස්සෙල්ලා මිශ්‍ර කරගමු. ඊළඟට වතුර ටික ටික දමමින් මෙන්න මේ විදියට මිශ්‍ර කරමින් උකු බැටරයක් හදාගමු. මට මේ බැටරය හදාගන්න පිටි කෝප්පෙට වතුර කෝප්ප දෙකක් ගියා. දැන් අපි ඉක්මනට කට්ලට් බෝලට මේ බැටරිය දවටගමු. කට්ලට් බෝල එකින් එක අරගෙන මුලින් බැටරිය දවටගෙන දෙවෙනුව පාන් කුඩුවල දවට ගන්න. මේ විදිහට කට්ලට් බෝල සියල්ලම සාදා ගන්න.
මේ අපි කට්ලට් බෝල සියල්ලම පළවෙනි සැරේට කෝට් කරගෙන තියෙන්නේ. දෙවෙනි වතාවටත් මේ කට්ලට් බෝල සියල්ලම අපි මුලින් සිදු කළා වගේම නැවතත් කෝට් කරගන්න. මේ වෙලාවේ ඔයාලා කට්ලට් බෝල පාන් කුඩු වල තවරගෙන අතින් හොඳින් රවුම් කරමින් ලස්සනට හදාගන්න. මේ බලන්න දෙවෙනි සැරේට කෝට් කරායින් පස්සේ හොඳ ලස්සන පෙනුමක් එනවා. ඒ වගේම කට්ලට් වදිනකොට කැඩෙන්නේ නැතුව බැඳගන්නත් පුළුවන්. ඔන්න අපි කට්ලට් බදින්න යන්නේ. මම මේ විදිහ තාච්චියක් ලිපි තියාගෙන ඒකට කට්ලට් බදින්න අවශ්‍ය තරම් තෙල් දාගත්තා. මම මේ තෙල් හොඳට රත් වුණාම තමයි කට්ලට් දාගන්නේ. ඔයාලා කට්ලට් බදිනකොට ගන්න තාච්චියේ ප්‍රමාණය අනුව එකපාරට කට්ලට් ප්‍රමාණයක් දාගන්න. මම එකපාරට කට්ලට් තුනක් දාගෙන බැද ගන්නවා. දැන් ගින්දර අඩු කරලයි තියෙන්නේ. දෙපැත්ත පෙරලමින් මෙන්න මේ විදිහට රන්වන් පාටවල තෙල් බැද ගන්න. අපි දෙපාරක් කෝට් කරපු නිසා මෙන්න මේ විදිහට කැඩෙන්නේ නැතුව කට්ලට් ටික බැද ගන්න පුළුවන්. ඔන්න මේ විදිහට මම හදාගත්ත කට්ලට් සියල්ලම රන්වන් පාටවල තෙල් හොඳින් බැද ගන්නවා. මේ තියෙන්නේ මං අද හදපු රසම රස හොඳ පෙනුමට තියෙන ඒ වගේම හවස තේ වෙලාවට ගන්න පුළුවන් කන්න ආසී තියෙන පොලොස් කට්ලට්. ඉතින් ඔයාලත් මේ රසවත් පොලොස් කට්ලට් හදලා බලන්න. හරිම ලේසි, හරිම පහසුයි. මේ වැහි දවස්වල උණුවෙම ඉඟුරු දාපු තේ එකක් එක්ක රස බලන්න කදිමයි. එහෙනම් ඔයාලා මගේ මේ රෙසිපි එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම යාළුවෝ අතරේ ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. නැවත අපි මෙවැනිම රසවත් රෙසිපියකින් හමුවෙමු. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. මාත් එක්ක රැඳී සිටියාට බොහොම ස්තුතියි.